දැන් අද දවසේ අපි සූදානම් වෙනවා ත්‍රිමාණ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අද දවසේ අපි වැඩසටහන ඔස්සේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පරිසරය සම්බන්ධ කාරණාවක්. ඉතින් අපි මිනිස්සු විදිහට ශිෂ්ටාචාර වුණාට පස්සේ අපි හිතාගෙන ඉන්නවා මේ මහ පොළොව මේ අපිට විතරක් අයිති තැනක් කියලා. අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා. අපි මේක උඩ පිනුම් ගහනවා. හැබැයි අතීතයට ගියොත් එහෙම නැත්නම් අපි හිතාගෙන ගියොත් එහෙම මේ පරිසරය විනාශ වීමත් එක්ක සිද්ධ වෙන විනාශයන් සිද්ධ වෙන පරිසරයක වෙනස්කම් ඇති වෙන වසංගත තත්ත්වයන් මේ වගේ බොහෝ දේවල් බොහෝ විනාශයන් මිනිස් ශිෂ්ටාචාරයට හිමි කරලා දීලා තියෙනවා. සමහර විට අපි බොහොම කෙටි ලාභයක් අපේක්ෂා කෙටි දුර ලාභයක් අපේක්ෂාවෙන් මොන හරි යම් කිසි දේවල් ක්‍රියාත්මක කරන හැබැයි දිගු දුර විදිහට අපි කල්පනා කරලා බැලුවොත් එහෙම සමහර විට මේ දෙයින් අපිට ගෙවන්න වෙන පිරිවැය ඊට වඩා වැඩි. ඉතින් අද දවසේ අපි මේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන අපේ රටේ වනගහණය සම්බන්ධයෙන් ලෝකයේ වනාන්තර විනාශ වීම සම්බන්ධයෙන්. ඉතින් මේ කතා බහට අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා තරුණ සත්ව වේදින්ගේ සංගමයේ සභාපති. ඒ වගේම රුක් රැකගන්නෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක පුබුදු වීරරත්න මහතා බොහොම ආදරෙන් පිළිගන්නව වැඩසටහනට. මුලින්ම කියන්න වනවැස්මක් රටකට මේ වනවැස්මක තියෙන අවශ්‍යතාවය සහ ඒක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මොන වගේ? ඔව් මූලික වශයෙන්ම අපි මිනිසුන් දැන් තාක්ෂණික වශයෙන් හුඟක් දියුණු මට්ටමකට පැමිණලා තියෙනවා. නමුත් අද වෙනකන් මොනමාකාරයේ තාක්ෂණික ආයතනයකට හෝ රටකට නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. කාබන් ඩයොක්සයිඩ් හිරු එළිය සහ ජලය අරගෙන ඔක්සිජන් සහ ආහාර නිෂ්පාදනය කරන යන්ත්‍රයක්. අන්න එදාට තමයි මිනිසුන් සංවර්ධිත හැම නැත්තම් තාක්ෂණිකත්වයෙන් ඉහළයි කියලා අපිට සලකන්න පුළුවන්. ඒ තාක් අපි යැපෙන්නන්. අපි යැපෙන්නේ කොහෙන්ද? අපි යැපෙන්නේ හැමදෙස්සෙම අපේ පරිසරයෙන් ගහකොළ වලින් එහෙම නැත්නම් අපේ වනාන්තර වලින් එහෙම නැත්නම් ස්වභාවික සම්පත් වලින්. ඉතින් අපි මේ ස්වභාවික සම්පත් වලින් යැපෙන්නන් හැටියට මේ සීමා සහිත සම්පත් ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ සීමා සහිත වනාන්තර ප්‍රමාණය නිසියාකාරයෙන් කළමනාකරණය කරගන්න එහෙම නැත්නම් ඒක නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. එහෙම නැත්නම් ඉදිරියට මේ දේ පාවිච්චි කරන්න මත වනාන්තර ප්‍රමාණය මේ විදිහට ශීඝ්‍ර ලෙස විනාශ වෙලා ගියොත් එහෙම නැත්නම් අපි මේ අපේ සියලුම අවශ්‍යතා සපුරා ගන්න මේ ස්ථානය විනාශ වුණොත් එහෙම අපිට බොහොම ඉක්මනට විවිධාකාර රෝගාබාධ හා විවිධාකාර පාරිසරික ගැටලු වලට මුහුණ දෙන්න වෙලා මේක විනාශය කරලා ලඟ වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ වෙනකොට ලෝකේ බොහෝ වශයෙන් කතා කරනවා කාලගුණික විපර්යාසය එහෙම නැත්නම් ක්ලයිමේට් චේන්ජ් ගැන. මේ කාලගුණික විපර්යාසය නැති වුණේ කොහොමද? වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වාතයට මුදාහැරලා එහෙම නැත්නම් හරිතාගාර ආචරණය සිදුවන වාතයන් වායුගෝලයට මුදාහැරලා ඒ හරහා ඇතිවන උෂ්ණත්වය නිසා ඇතිවන විවිධාකාර විපර්යාස. මේවා පාලනය කරගන්න අපිට තියෙන හොඳම ක්‍රමය තමයි වනවැස්ම එහෙම නැත්නම් හරිතාවරණය වැඩි කරන එක සහ ඒ හරහා ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරලා ඉවරලා දේශගුණික විපර්යාසයන් සිදු වෙන විදියට එහෙම නැත්නම් ස්වභාවික මට්ටමට නැවත එහෙම නැත්නම් තුලනතාවයකට මේකපත් කරගන්න එක. මොකද මේ අපි ජෛව විවිධත්වයක් එහෙම නැත්නම් ශාකත් මිනිසුනුත් සතුනුත් මේ හැමදෙනා අතරම ලොකු බැඳීමක් තියෙනවා. මේ බැඳීම එහෙම නැත්නම් මේ තියෙන සම්බන්ධතාවය එක තැනකින් ගිලුහුනොත් එහෙම නැත්නම් එක තැනකින් මේක අධිපරිභෝජනය කරන්න පටන් ගත්තොත් තමයි මේ කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒතර මේ හරහා නිර්මාණය වෙන ගැටලු ඍජුම බලපානවා පරිසරයේ ඉන්න සතුන්ට සහ මිනිසුන්ටත් ඒ ආකාරයෙන්ම එක බලපෑම සිද්ධ වෙනවා. මොකද මේකට වර්තමානයේ බොහොම හොඳ නිදසුන් තියෙනවා. මුහුදු මට්ටම ඉහළ යන එක සහ විවිධාකාරයෙන් ඉහළ ගිහිලා තියෙන ශ්වසනාබාධ සහ ඇතිවන වසංගත රෝග ඩෙන්ගු වැනි වසංගත රෝග මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන මේ මිනිසාත් පරිසරයත් අතර තියෙන තුලනතාවය එහෙම නැත්නම් මේ මිනිසාත් වනාන්තරත් අතර තියෙන තුලනතාවය නැතිවීම. බොහෝ විට පරිසර සංරක්ෂණය එහෙම නැත්නම් මේ සඳහා ගස් වැවීමම සිදු කරාට මදි. මොකද ගහක් සතුනුත් අතර තියෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ අතර තියෙන ජෛවීය සම්බන්ධතාවය ගොඩ නැගිය යුතුයි. එහෙම නැත්නම් මේක එකිනෙකාට සම්බන්ධ වෙන දෙයක්. ගහක් වවපු පමණකින්ම පරිසරය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒගොල්ල ගහකට තනියෙන් සවයි වීමේ හැකියාවක් එහෙම නැත්නම් තනියෙන් නැවත නැගී සිටීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මේක පද්ධතියක්, මේක සංකීර්ණයක්. ඒක නිසා මේක බොහොම සංකීර්ණ මාතෘකාවක් සහ සංකීර්ණව සලකා බලා කළ යුතු කාරණයක්. ඔව් ඉතින් අපි දන්නවා ලෝකයේ මේ රටවල් වලට මේ සංවර්ධනය කියන කාරණාවත් අත්‍යවශ්‍යයි. විශේෂයෙන් දැන් ඇමරිකාව වගේ රටක් ගත්තොත් එහෙම හරිතාගාර වායුව ඉතාම අතිවිශාල ප්‍රමාණයක් නිකුත් කරනවා. ඔවුන්ට විවිධ සම්මුතින් වලට එකඟ වෙන්නෙත් නැහැ මේ හරිතාගාර වායුන් අවම කරගන්නට. මෑතකදී මම දැක්ක ඉන්දියාවත් බැහැ කියලා තිබුණා ඔවුන්ගේ මේ හරිතාගාර වායුන් නිෂ්පාදනය වීම අවම කරගන්න. චීනයත් මේ වෙනකොට සංවර්ධනය වෙනවා. චීනයත් ඉතා දැඩි වශයෙන් මේව කරනවා. ඇමරිකාව වගේ රටක් යෝජනා කරනවා අපේ වගේ රටක එහෙම නැත්නම් තුන්වන ලෝක රටේ තියෙන වනාන්තර ටික ආරක්ෂා කරගන්න අපි මේත් පැත්තෙන් දියුණු කරගන්නම් කියලා. එතකොට දැන් මේක කොහොමද අපි සදාකාලිකව තුන්වන ලෝකේ දියුණු රටවල් වනාන්තර ටික ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේද? එහෙම නැත්නම් සංවර්ධනයට අපි එකතු වෙන්න ඕනෙද? මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ දාන්න සංවර්ධනය කරන ගමන් කොහොමද අපි අපේ වනාන්තර ආරක්ෂා කරගන්න පුළුවන්ද මේක? ඔව්
ඉස්සලාම අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද සංවර්ධනය කියන කාරණේ. සංවර්ධනය කියන්නේ රටක මහාමාර්ග හැදෙන එක නෙමෙයි. රටක ගුවන්තොට පොළවල් හදන එක නෙමෙයි. උදාහරණයක් විදිහට අපි ලංකාවේ වක්බක් නැතුව අධිවේගී මාර්ග නිර්මාණය කරනවා. මේ අධිවේගී මාර්ග නිර්මාණය කරන්නේ කොයි ආකාරයෙන්ද? අධිවේගී මාර්ග නිර්මාණය කරන්නේ ස්වභාවික වාසස්ථාන විශාල සංඛ්‍යාවක් ගොඩ කිරීමකට ලක් කරලා හරි එහෙම නැත්නම් විනාශ කරගෙන. එතකොට මේ මහාමාර්ගයෙන් ලැබෙන ප්‍රතිඵලය මත මේකෙන් අපි මේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිඵලය සහ ඒ හරහා ද්විතීක පරිසරික පැත්තෙන් ඇති වෙන ප්‍රතිඵලය අතර තියෙන මේ දෙක අපි සලකා බැලුව සංඛ්‍යාත්මක වශයෙන් අපිට ලැබෙන ලාභයට වඩා විශාල පාඩුවක් අපිට ලැබෙන මේ වනාන්තර විනාශ කිරීම හරහා එහෙම නැත්නම් මේ ලැබෙන විනාශ කිරීම හරහා. ඒක නිසා මූලික වශයෙන් තේරුම් ගත යුතුයි අපිට අවශ්‍ය මොකද්ද සංවර්ධනය. සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගත යුතුයි. දැන් අපි උදාහරණයක් විදිහට මම නැවතාවොත් මේ අධිවේගී මාර්ගවලට අධිවේගී මාර්ගයක් ටෙඩ්ඩිමක් කොට කරගෙන අධිවේගී මාර්ගයක් හදනට වඩා දැනට අපිට තිබෙන මාර්ග ටික නිසියාකාරයෙන් ප්‍රතිසංස්කරණය කරොත් ඒ කාලය කොච්චරක් ගත වෙනවද අපිට අවශ්‍ය කරන ගමනාන්තයට යන්න සහ නළුතින් ඉදි කරන මාර්ගයට කොයිතරම් කාලයක් යනවද ගමනාන්තය කරා යන්න. ඒතොර මේ දෙක සලකා බලනකොට අනිවාර්යයෙන්ම අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි අපි තියෙන මාර්ග ටික නිසි පරිදි පරිපාලනය කරලා එහෙම නැත්නම් ඒක නිසි පරිදි කළමනාකරණය කරලා නැවත ඒක ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා නම් එතනින් අපිට පුළුවන් අර අපි ආයෝජනය කරන මුදලට වඩා හොඳ ප්‍රතිඵලයක් මෙතනින් ලබා ගන්න. එතකොට අපි මේ ආයෝජනය කරන මුදල් අපේ මේ භෞතික දේම ගොඩනගන්න යනවට වඩා අපේ ළමයින්ගේ දැනුම හා ඒ වගේ තියෙන අනිකුත් පැතිකඩයන් අපිට ඉහළ නංවන්න පුළුවන් නම් ඒ හරහා අපිට ලොකු සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්න පුළුවන්. මොකද අපි මැට්‍රෝ ටිකක් බිහි කරගෙන ලොකු භෞතික දේවල් ගොඩක් තියාගෙන අපිට රටක් සංවර්ධනය කරන්න බෑ. ඒත් එක්කම ඔබ අහපු කාරණේ ඇමරිකාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය ලෝකේ බොහෝ රටවල් එළඹුණා සම්මුතියකට මේ කාබන් ප්‍රමාණය අවම කරන්න. සහ කාබන් ප්‍රමාණය අවම කරන රටවල් වලට සහ ඔක්සිජන් වැඩිපුර නිකුත් කරන රටවල් වලට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර මුදාහරින රටවල් වලින් බද්ද මුදලක් අයි යුතුයි එහෙම නැත්නම් ගෙවිය යුතුයි කියන කාරණය. ඒ හරහා තමයි ඇමරිකාව වගේ රටවල් උත්සාහ කරේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව වගේ රටවල් වල තියෙන වැසි වනාන්තර මිලදී අරගෙන ඒ හරහා ඔවුන්ගේ ගෙවන බද්ද ප්‍රමාණය අඩු කරගන්න. මේ වෙනකොට බංග්ලාදේශයේ සියලුම වනාන්තර ඒ විදිහට විකිණලා හමාරයි. ඒතකොට ලංකාවෙත් උත්සාහ කරේ ඒ උත්සාහය තමයි ඔවුන් දැරුවේ. ඒ උත්සාහය ඔවුන් සාර්ථක කරගන්න අතුරු ඔවුන් කැමති නැහැ ඒ සම්මුතියට අස්සන් කරන්න. මොකද එකට 80ක පරිභෝජනයක් තියෙන රටක්. ඉතින් ඔවුන් විශාල මුදලක් මේ තුන්වෙනි ලෝකේ රටවල් වලට ඊට පස්සේ ගෙවන්න ඕනේ. එතකොට අපි ණය හිමියන් ඔවුන් ණය ගැතියන්. ඉතින් ඒ සංකල්පය නිසා තමයි ඔවුන් මේ සඳහා සහභාගී වෙන්නේ නැත්තේ සහ ඔවුන් කරන ඔවුන් ආයෝජනය අපි ඔවුන්ට මේ වනාන්තර ටික දුන්නොත් හොඳයි කියලාද ඔබ කියන්නේ? මොකද්ද මේක ගැන තියෙන මතය? දැන් අපි ඔවුන්ට මේ වනාන්තර දුන්නොත් අපි සිංහරාජයට යන ඇමරිකාවෙන් අවසර ගන්න වෙයි. එතකොට රටක් විදිහට ස්වාධීන රටක් විදිහට අපිට තියෙන අයිතීන් අපි යම්කිසි මුදලකටදී ලබා දීලා ඒ හරහා අපි ඔවුන්ට නැවත ණයකරන. එතකොට ලංකාව අපි පිට කරන කාබන් ඩයොක්සයිඩ් වලට ඇමරිකාවට මුදලක් ගෙවීමට සිද්ධ වෙනවා. මොකද වනාන්තර වල අයිති තියෙන්නේ ඇමරිකාවට. එතකොට ඒ හරහා මේ කාබන් ඩයොක්සයිඩ් කියන මේ සංකල්පය හරහා එන ජාන මංකොල්ලය සහ ස්වභාවික සම්පත් මංකොල්ලය ඉතාමත් ශීඝ්‍ර ලෙස ඉහළ යන පටන් ගනී. මොකද ලංකාවෙත් ලෝකයේ ඕනම රටක වැසි වනාන්තර තමයි ඉතාමත් වටිනා වැසි වනාන්තර වෙන්නේ. හැබැයි දැන් ඊගා ප්‍රශ්නේ තමයි අපි අපේ රටේ වනාන්තර අපි ආරක්ෂා කරන්න එච්චර උනන්දුවක් ඉන්නේ පුරවැසියන් වශයෙන්වත් දේශපාලනික වශයෙන්වත්. එහෙම කළොත් ආරක්ෂා වෙන එකක් නැද්ද අඩු ගානේ? ඔව්. එහෙම කරොත් ආරක්ෂා වීමක් සිද්ධ වෙවි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ අපේ අයිතිය සහ මේකේ දිගු කාලීන පැවැත්ම මේකේ තියෙන සියලුම දේවල් ලෝණු කහ ගනීවි සියලුම දේවල් ලෝණු රැගෙන ආවි. එතකොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලංකාවට ඉතුරු වෙන්නේ මොකක්ද? අපිට ලාංකික වශයෙන් අපිට කියලා අවසානයේ වනාන්තරයක්වත් නැති වෙන තත්යකට පත් වෙවි. මොකද ලංකාව තමයි පරිසර සංරක්ෂණයේ ඉතා හිලිම අගය කරපු සහ ඉතා හිලිම රැකගත් රට. නමුත් ලංකාවට විදේශ ආක්‍රමණ පැමිණිලා ඒ විදේශ ආක්‍රමණ හරහා ලංකාව විදුණු විශාල වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කරා ඔවුන්ගේ පරිභෝජන සඳහා නැත්නම් ඔවුන්ගේ ආහාර තේ කෝපි කොකෝ වැනි ආර්ථික භෝගයන් නිෂ්පාදනය කරන්නේ. ඒ හරහා තමයි ලංකාවේ වැසි වනාන්තර ප්‍රමාණය අවමට්ටමකට යන්නේ. දැන් අද සංඛ්‍යා ලේඛන වලින් බැලුවොත් එම 2.6% ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් වැසි වනාන්තර ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ හරහා මේ තියෙන වනාන්තර ටිකත් අපි පිටරටකට ලබා දුන්නොත් එහෙම ඒකේ එහෙම නැත්නම් ඒ අපිට තියෙන අවසාන වැසි වනාන්තර ප්‍රමාණයත් ඉවත් වෙලා ආවි. සහ මේකේ ප්‍රධාන වකීමක් තියෙනවා. පුරවැසියන් විදිහට ලංකා මිනිසුන්ට දේශපාලකයන් විදිහට විධායකයටත් මේක විශාල බලතලයක්. එහෙම නැත්නම් මේක විශාල බරක් තියෙනවා මේක ආරක්ෂා කරගැනීමේ. මේක ආරක්ෂා කරගන්න වෘක්ෂතා වනජීවී හා වෘක්ෂතා ආඥාපනතක් තම දැඩි නීති සංග්‍රහයක් සහිත නීති රීති මාලාවක් සහිත නීති පද්ධතියක් ලංකාවේ තියෙද්දී අපි මේක නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ පොඩි අඩුපාඩුවක් සහ දුර්වලතාවයක් තියාගෙන අපි විකල්පයක් විදිහට මේක වෙනත් රටකට දෙනවා නම් මම හිතන්නේ ඒක ඉතාමත් බරපතල සහ අඥාන ක්‍රියාවක්. දැන් තවත් කාරණාවක්. දැන් අපි දන්නවා මෑතකදී මේ මේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ සංචාරක ක්‍රමවේදයන් ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. මේවා ආරක්ෂා කරගැනීමේ යම් ප්‍රවණතාවක් නැති වෙලා තියෙනවා. අර
අර හේතුව මත මේකෙන් පරිසරය ආරක්ෂා වෙනවාද නැත්නම් තියෙන වනාන්තරවල තියෙන ස්වභාවික පැවැත්ම විනාශ වෙනවාද නැත්නම් මේ දෙකම වෙනවාද